දෙරිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් සමෘද්ධි උදානයෙන් ඔබ හමුවන්නේ. ජූලි පළමුවෙනිදා සිට හත්වෙනිදා දක්වා සමෘද්ධි සෞභාග්‍ය සතිය ලෙසයි නම් කොට තිබෙන්නේ. මේ සතිය පුරා ලංකාවේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ඒ පළාත්වලට ගැළපෙන විවිධ ව්‍යවසායන් තෝරාගෙන සහ ඔබගේ අතමිට සරු බවට පත්කිරි බුද්ධ සාවු ක්‍රියාදාමයක් රජය ආරම්භ කරලා තිබෙනවා. මෙහි සමාරම්භක අවස්ථාව පසුගිය පළමුවෙනිදා ජූලි පළමුවෙනිදා පෙරවරු යර්ලීග මන්දිරයේ දිස්සතු කරන්න තිබුණා. අද සමෘද්ධි උදානයෙන් වැඩි ඉඩක් අප වෙන් කරනවා. ඒ පිළිබඳව ඌ දර්ශන ඔබ වෙත සමීප කරමින් මෙහි වැදගත්කම පිළිබඳව ඔබට වටහා දෙන්න, ඒ වගේම ඔබටත් මේ වැඩසටහන සමග අත්වල් බැඳ ගන්නට කරන ආරාධනාවත් එක්ක සතුටින් ජීවත් වන පවුලක් ඇති කිරීමට නම් ඔබේ අතමිට සරු විය යුතුයි. අතමිට සරු කරලීම උදෙසා රජය ගන්නා මේ දෙවන්ත ක්‍රියාදාමයේ ඔබත් කොටස්කරුවෙක්. ඉතින් මේ අඩහොරවකට ආසන්න කාලයේ සුපුරුදු සෙනෙහසෙන් රැඳෙන්න සමෘද්ධි උදානයත් එක්ක. රටේ ජනතාව අතර කුඩා ව්‍යවසායකින් ලෙස කටයුතු කිරීමට හැකියාව ඇති, මෙතන මේ විභවතාව ඇති, ව්‍යවසායකින් ලෙස නගා සිටීමේ ප්‍රියතාව ඇති පුද්ගලයන් රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට අවතීර්ණ වීම ඔවුන් ව්‍යවසායකත්වය තුළින් පෝෂණය කරලා තිරසර ලෙස සංවර්ධන කාර්යයට කැඳවා ගැනීමට හැකි ව්‍යාපෘති රටකට තිබෙනවා නම් ඒ රට ඉක්මනින්ම සීග්‍රයෙන් සංවර්ධන ඉලක්ක කරා ළඟා වෙනවා. ඒ බලාපොරොත්තු ඇතිව සෞභාග්‍ය දක්මට අනුව සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ආරම්භ කිරීම පසුගිය දා සිදු කරන්නට යෙදුණා. ජූලි පළමුවෙනිදා අරලේගහ මන්දිරයේදී මේ කටයුත්තේ සමාරම්භක අවස්ථාව කරු අග්‍රාමාත්‍යතුමන්ගේ සහභාගිත්වය ඇතිව සිදු කරන්නට යෙදුණේ. මේ තුලින් බලාපොරොත්තු වන්නේ ලංකාව පුරාම ගම්මාන 500ක් මේ ඉලක්කගත ක්‍රමවේදයට අනුව අනුගත කර ගැනීම. මේ උත්සව සභාව ආමන්ත්‍රණය කළ මෙහි අරමුණ පැහැදිලි කර ගරු විශේෂ රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතුමා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඔබතුමා විසින් අපිට ලබා දීපු වගකීම, ඒ වගේම ඔබතුමාගේ මෙහෙයවීම යටතේ අපි මේ නිෂ්පාදන ගම්මාන සංකල්පය සංවිධානය කරා. මේකේ මූලික අරමුණ වෙන්නේ ගරු අගමැතිතුමනි, අපේ රටේ යම් හැකියාවන් තියෙන, ඒ වගේම උනන්දුව කැපවීම තියෙන, ඒ වගේම දක්ෂතා තියෙන කුඩා ව්‍යාපාර කරන්න පුළුවන්, වෙනත් ආදායම් මාර්ග සකස් කරගන්න පුළුවන් කණ්ඩායම් හඳුනාගෙන මේ ගම්මාන සංකල්පය තුළට ඇතුළත් කරලා ඔවුන්ව ආදායම් උත්පාදනය කරන කණ්ඩායමකට පරිවර්තනය කිරීම. මෙහිදී අපි මූලිකත්වයේ ලබා දුන්න ප්‍රතිලාභීන් හැටියට සමෘද්ධි ප්‍රතිලාභීන්, එවැගේම අඩු ආදායම් ලාභීන්, එවැගේම යම් ව්‍යාපාරයක්, යම් කර්මාන්තයක්, යම් සේවාවක් දැනට සපයන කණ්ඩායම්, මොකද අපිට අවශ්‍යයි අලුත් අය මේ වැඩපිළිවෙලට ඇතුළත් කර ගනිද්දී අත්දැකීම් එක්ක දැනට ඒ ක්ෂේත්‍රය තුළ ඉන්න කණ්ඩායමුත් සම්බන්ධ කර ගැනීම. එහෙනම් මේකේ අවසාන අරමුණ බවට පත් වෙන්නේ ජාතික ආර්ථිකයට දායකත්වය දක්වන්න පුළුවන් කර්මාන්තකරුවන්, සේවා සැපයීම් කරුවන් අලුතෙන් නිර්මාණය කිරීම. ගරු අගමැතිතුමනි, මෙහි මූලාරම්භය අපි මාර්තු මාසේ තමයි ගත්තේ. ඒ ව්‍යාපෘති හඳුනා ගැනීම, ඒ ව්‍යාපෘති වාර්තා ලබා ගැනීම, මේ සියල්ල අපි කරේ මේ අවුරුද්දේ මාර්තු මාසේ. අපි ඒක ආරම්භ කරේ දරිද්‍රතාවය පිටු දැකීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය එදා බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේම සෞභාග්‍ය සතිය හැටියට අපි මාර්තු මුල් සතිය නම් කරා. ඒ අනුව සියලුම අමාත්‍යාංශවලට වගකීම ලබා දුන්නා ඒ අදාළ අමාත්‍යාංශයේ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා. ඒ අනුව අපි ජාතික වැඩසටහනක් හැටියට ඒ ආරම්භ කරපු සෞභාග්‍ය සතිය පදනම් කරගෙනම අපි දෙවනි කාර්තුව සඳහා අපේ අමාත්‍යාංශයේ විසින් සෞභාග්‍ය සතියක් නැවත නම් කරලා ජූලි මාසේ 1 වෙනිදා සිට 7 වෙනිදා දක්වා මේ ගම්මාන ආරම්භ කිරීම සිදු කරනවා. අපේ මූලික අරමුණ
ගරු අගමැතිතුමනි අපි හඳුනාගෙන තියෙනවා දැනට ගම්මාන 500ක්. මේකෙන් අපි මේ සතිය ඇතුළත ගම්මාන 400ක් ආරම්භ කරනවා. අපි මේ ජූලි මාසයේ ඇතුළත මේ සියලුම ගම්මාන 500 අපි ආරම්භ කරනවා විතරක් නෙවෙයි අපේ සැලැස්ම ක්‍රියාත්මක වෙද්දී අනිවාර්යෙන්ම 40,000 කුඩා ව්‍යවසායකයෝ අපේ රටේ නිර්මාණය වෙනවා. අමතර ආදායම් උත්පාදනය කරන පවුල් ඒකක 40,000ක් නිර්මාණය කිරීම සඳහා තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඔබතුමා මේ වැඩපිළිවෙලට සමගාමීව අයවැය ලේඛනය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම් ලාභීන් සවිබල ගැන්වීම සඳහා අපිට මුදල් වෙන් කිරීම සිදු කළා තියෙනවා. එහෙනම් ඔබතුමාගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ඔබතුමා අපිට ලබා දීපු ඉලක්කය ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව මේ අවුරුද්ද අවසාන වෙද්දී අපිට මේ 40,000ම අමතර ආදායමක් උත්පාදනය කරන පවුල් ඒකක බවට අපි පරිවර්තනය කරනවා. අපි මේ නිෂ්පාදන ගම්මානයක් තුල අවම ප්‍රතිලාභින් හැටියට හඳුනගෙන තියෙන 22 දෙනයි. හැබැයි අපිට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ප්‍රතිලාභීන් 200ක් දක්වා සහභාගීත්වය තියෙනවා ගරු අගමැතිතුමනි. ඒ හින්දා තමයි අපි මේ 40,000 ඉලක්කය අපිට එකතු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊළඟට මේ ගම්මාන පිහිටවීමේ මූලික අරමුණ හැටියට අපි දැක්කේ එකක් විකල්ප ආදායම් මාර්ග උත්පාදනය කරන්න පුළුවන් පවුල් ඇති කිරීම. ඒ වගේම රටේ නිෂ්පාදනය දිරිමත් කරලා ජාතික නිෂ්පාදනයට අගය එකතු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සේවා සැපයීම කරන කණ්ඩායම් වර්ධනය කරලා උන්ව ශක්තිමත් කිරීම. ඒ හරහා ස්ථීර ආදායමක් ලබන පවුල් ඒකක සංඛ්‍යාව ගොඩ නගලා මේ රටේ විරැකියාව අඩු කිරීම සඳහා අපේ අමාත්‍යාංශයෙන් මේ දායකත්වය ලබා දීම. අවසාන වශයෙන් රටේ දේශීය නිෂ්පාදනය ප්‍රචලිත කිරීම අපේ මූලික අරමුණ. සමෘද්ධි ලාභයට, අඩු ආදායම් ලාභයට, වගේම නව විභවතාවක් සහිත කණ්ඩායම් වලට මේ ව්‍යාපෘති සමග සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා. සම්පත් සුලභතාව, වගේම නිෂ්පාදන විභවතාව තිරසරව ක්‍රියාත්මක කිරීමේ හැකියාව වෙළඳපොළ තෝරා ගැනීම මතයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ. කෘෂිකාර්මික, සත්ව පාලන, ධීවර කර්මාන්ත සහ අනිකුත් සේවාවන් සඳහා මේ ව්‍යාපෘති අනුගතයි. සෞභාග්‍යයේ දැක්ම යථාවත් කරන සෞභාග්‍යා සතිය 2021 වර්ෂය තුලදී කාර්තු 3කට සෞභාග්‍යා සතිය ලෙස නම් කරමින් ඒ කාල සීමාවන්හිදී නිමා කරන ලද ව්‍යාපෘති ජනගත කිරීම සහ නව වැඩසටහන් ආරම්භ කිරීම මෙන්ම ජනදිව්‍ය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රධාන හා මාර්ගෝපදේශ ලබා දීමද සිදුවන්නේය. ඒ යටතේ දෙවන කාර්තුව ලෙසගත් කල 2021 ජූලි මාස 1 වෙනිදා සිට 7 වෙනිදා දක්වා දෙවන සෞභාග්‍යා සතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වේ. මෙහිදී සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව වැඩසටහන් බොහොමයක් ජනගත කරනු ලබයි. ජනදිවිය නංවාලීමට දිවයින පුරා ක්‍රියාත්මක නිෂ්පාදන ආදර්ශ ගම්මාන තුළින් සාමූහික ආර්ථික ප්‍රවර්ධන ක්‍රියාවලියකට මංපෙත් විවරව ඇත. මේ වන විට දිවයින පුරා විවිධ ශේෂ්ත්‍රයන් යටතේ නිෂ්පාදන ආදර්ශ ගම්මාන ප්‍රවර්ධනය කරමින් පවතී. කම්මල් කර්මාන්තය, මැටි කර්මාන්තය, විසිදුරු මල්, අත්‍යන්ත්‍ර පේශකර්ම, ඇඟලුම්, එළවලු, පළතුරු, තලතෙල් වැනි නිෂ්පාදන ආශ්‍රිතව මෙම ආදර්ශ ගම්මාන මේ වන විට පිහිටුවා ඇති අතර දේශීය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ඒවායේ නිෂ්පාදන ඉලක්ක සපුරාලයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි නිවාස ලොතරැයි දිනුම් ඇදීම තුළින් මාසිකව රුපියල් 1,02,000 බැගින් ජයග්‍රාහකින් 331 දෙනෙක් සඳහා රුපියල් 1,662 මාසිකව පිරිනමන අතර එම අරමුදලේ දායකත්වයේ මත දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් සඳහාම අවම වශයෙන් 1,06,000 මුදලක් ඉතාම අසරණෝ පවුලක් වෙත ලබා දෙයි. එහිදී අවම වශයෙන් 1,10,000 වඩා වැඩි නිමි වටිනාකමකින් යුක්තව එම නිවස ඉදිකළ යුතුවේ. මෙහිදී ශ්‍රමදායකත්වයේ හා සුබපතන්නන්ගේ ආධාරද ලබාගත හැකිය. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට රුපියල් 1,02,000 බැගින් තෝරාගත් පවුල් 5ක් වෙත තවත් රුපියල් 1,10,000ක් ලබා දීම විශේෂත්වයකි.
මෙම සෞභාග්‍ය සතිය තුල දිරියපියස නිවාස රැසක්ද දීප ව්‍යාප්තව ජනගත කරනු ලබයි. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ හොඳින් සමත් සමෘද්ධි ප්‍රතිලාභී ප්‍රජාවගේ දරුවන් සඳහා උසස් පෙළ විභාගයේ දක්වා මාසිකව රුපියල් 1500 බැගින් ලබා දෙන වැඩසටහන සිබ්දොර ශිෂ්‍යත්වයේ ලෙස නම් කර ඇත. මෙම කාල සීමාවේදී එම සිබ්දොර ශිෂ්‍යත්ව ප්‍රදානයද සිදු කෙරේ. අප රටේ තවමත් නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැති ප්‍රජාවක් සිටින වග හඳුනාගෙන ඇත. එම අඩු ආදායම්ලාභී ප්‍රජාව ඉලක්ක කරගත් සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ ප්‍රධානයන් සිදු කිරීම තුළින් සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනයට දායක වීමද අගය කළ යුතුවේ. දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකුව 1074 පරිගණක ජාලගත කිරීම පසුගිය කාල සීමාවේදී ඉතා ප්‍රමාද වී තිබුණි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මේ පාලන සමයේදී තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ දියුණුව සමග සමෘද්ධි බැංකුව පරිගණක ජාලගත කිරීමද වේගවත් කර ඇත. ඒ අනුව මෙම සෞභාග්‍ය සතිය ඔවුනට ලබා දී ඇති ඉලක්ක සපුරා ගැනීමට කඩඉමක් ලෙස භාවිත කෙරේ. ශුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරව ඇති ග්‍රාමීය කාන්තාව ඉන් මුදවා ගැනීම සඳහාද විශේෂ වැඩසටහන් සමෘද්ධි ශුද්‍ර මූල්‍ය අංශය සංවිධානය කර ඇත. ඒ සඳහා අවශ්‍ය ක්ෂණික ණය පහසුකම් ලබා දෙමින් සහ දැනුවත් කරමින් මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවේ. ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ උපදෙස් පරිදි අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් වැඩි දියුණු කරමින් 2021 වර්ෂය තුල පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම ඉලක්කය කරගැනීමෙන් සැදුම්ලත් වැඩසටහන් රැසක් මෙවන විට රට පුරා ක්‍රියාත්මකව පවතී. සමෘද්ධි බැංකු මගින් මූල්‍ය දායකත්වය ලබා දෙමින් කර්මාන්ත, අලෙවි, කෘෂි කර්මාන්ත, ධීවර හා සත්ව පාලන වැනි ආදායම් උත්පාදන වැඩසටහන් ඒ අතර ප්‍රමුඛ වේ. විදුලිය ලබා ගැනීමට අපහසුතාවයෙන් සිටින අඩු ආදායම්ලාභී ප්‍රජාවට ලංකා විදුලිපළ මණ්ඩලය හා එක්ව ක්‍රියාත්මක විදුලිය ලබා දීමේ වැඩසටහනටද ප්‍රමුඛතාව ලබා දී තිබේ. වර්තමානයේ ප්‍රජාව අතරට එක් වූ නව ව්‍යාපෘතිය වන්නේ කාබනික පොහොර නිෂ්පාදනයයි. ඒ ජනතාවට හඳුන්වා දෙමින් තිබෙන අතර තව නොබෝ දිනකින් සමෘද්ධි ප්‍රතිලාභී ප්‍රජාවගේ නිවෙස් මත සූර්ය කෝෂ සවිකිරීම මගින් නව ආදායම් උත්පාදන වැඩපිළිවෙලක්ද සාර්ථකව ක්‍රියාත්මක වනු ඇත. සමෘද්ධි සුවබුචුණ්ඩල් ව්‍යාපෘතියද මෙවන විට ග්‍රාමීය කාන්තාව සවිබලගන්වන තෝතැන්නක් වී තිබේ. සාමූහිකව කණ්ඩායම් හැඟීමෙන් යුක්තව වසවිස නොමැති ආහාර ලබා දීම තුළින් ජනතාව අතර දැන් සමෘද්ධි සුවබුචුණ්ඩල් ප්‍රචලිතව තිබේ. උපතකදී, විවාහයකදී, රෝහල්ගතවීමකදී, මරණයකදී ලබා දෙන සමාජ ආරක්ෂණ දීමනා ප්‍රදානයද යම්කිසි අයුරකින් ප්‍රමාද වී තිබුණේ නම් මෙම සතිය තුළදී එම දීමනා අදාළ ප්‍රතිලාභින් වෙත ගෙවා අවසන් කිරීමද කළ යුතුය. COVID-19 වෛරස වසංගත තත්ත්වයේ හමුවේ වුවද එම අභියෝග ජය ගැනීමෙන් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථවත් කරමින් එම ඉලක්ක ජය ගැනීමට අප කැපව සිටින්නෙමු. ලංකාව පුරාම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි මේ සෞභාග්‍ය ව්‍යාපෘති මාලාව ක්‍රියාවට නැංවෙනවා. මේදී විශේෂ ව්‍යාපෘති තුනක ආරම්භය කරුවක් රාමතුමන්ගේ සහභාගීත්වයෙන් නිතුව සිදු කරන්නට යෙදුණා. මෙම සිළු කටයුතු සිදු කිරුණේ දුරස්ථ සහ මාර්ගගත ක්‍රමවේදයට අනුකූලවයි. මේට අදාළ ඩිජිටල් පූර්ව අමාත්‍යංශ ලේකම්තුමන් නීල් බණ්ඩාර හපුහින්න මහත්මා විසින්, ගරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ මැතිතුමාට පිරිනැමීමෙන් අනතුරුව කරුවක් රාමතුමන් විසින් විවෘත කිරීම සිදු කළා. ප්‍රථමයෙන් රාජ්‍ය අමාත්‍යතුමන්ට, පසු ගරුව ග්‍රාමාත්‍යතුමන් වෙත එය භාරදේවි. යාපනය දිස්ත්‍රික්කයේ සන්දිලිපායි ගම්මානයේ ව්‍යාපෘතිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරංකිත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මන්දාරම් නුවර, මහනුවර දිස්ත්‍රික්කයේ උඩ ඊරියගොල්ල ගම්මානයේ ව්‍යාපෘතිය දියත් කිරීම ආරම්භ කිරීම මේ ආකාරයට සටහන් වන අවස්ථාව අපට දැක බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. නුවරඑළිය ගම්මානයේ ව්‍යාපෘතිය බීජ බෝංචි සහ කෝපි ප්‍රවර්ධන ව්‍යාපෘතියක් විදිහටයි අපට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. දැන් මේ මන්දාරම් නුවර කලාපයේ මේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාව මේ මොහොතේදී ඔබට දර්ශන තුළින් දැක බලා ගන්නට පුළුවන් දියත් වන ආකාරය. ඊළඟට මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය උඩ ඊරියගොල්ල ගම්මානය මල් වගා ව්‍යාපෘතියක්, මල් ගම්මානයක් විදිහට තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් තමයි ඒ සජීවීව දැක බලා ගන්නට පිළිවෙල.
ප්‍රමාණයක ව්‍යවසායකින් 20 දෙනෙකු පමණ එකතු කර ගනිමින් ඔවුන්ට සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනංවා ගැනීම සඳහා ජාතික සංවර්ධනයට ජාතික ආර්ථිකයට ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට ඔවුන්ගේ අනුභවනීය දායකත්වය ලබා ගැනීම සඳහා මේ වැඩපිළිවෙල ඉතාමත් වටිනා ආදර්ශයක් වාගේම සත්‍ය දායකත්වයක් මෙරටට ලබා දෙවි කියයි අප විශ්වාස කරන්නේ. ඊළඟට නිවාස දෙකක් සුවිශේෂ අවශ්‍යතා සහිත පවුල්වලට ලබා දීම සඳහා වන අවස්ථාව ප්‍රථමයෙන් සූදානම් වෙන පසුවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෙනෙහසේ නවාතැන එම පවුලට හිමිකර දීමේ අවස්ථාව කුරුණෑගල ගණේවර්ථ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ කුබුක් ගැටේ ගම්මානය තුල මෙහි ප්‍රතිලාභියා වන්නේ WM බේබිනෝනා මහත්මිය. ඊළඟට අපිට ගම්පහ දර්ශන වෙත යොමවන්නට පුළුවන් ගම්පහ මීරිගම කීනදෙනිය ග්‍රාම නිලධාරී වසමි KD ප්‍රියදර්ශනී මහත්මිය වෙනුවෙන් ලබා දෙන නිවස විවෘත කොට KD ප්‍රියදර්ශනී මහත්මිය වෙත ඒ නිවස පරිත්‍යාග වෙන අවස්ථාව තමයි ඔබ මේ දර්ශන ඔස්සේ දකිමින්. මේ නිවස සඳහාත් රුපියල් ලක්ෂ 6ක් ලබා දී තිබෙනවා. නිවසේ සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 16ක් වෙනවා. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘති සමාරම්භක උත්සව සභාව ආමන්ත්‍රණය කළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපේ රටේ සමෘද්ධිය අඩු ආදායම් ලැබී ජනතාව නගා සිටීම ගැන අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. මේ වගේ ගෝලීය වසංගතයක් හමුදාව හමු වෙදී මේ ජනතාව වෙනුවෙන් රජයක් ලෙස යුතුකම් ඉටු කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කළා. දීම නදීලා මේ ජනතාව ඉන්න තැනම හැමදාම තියෙන එක වෙනස් කරන්නයි අපට උවමනා වුණේ. ඒ වෙනුවෙන් තවත් ඉදිරිපියවරක් තබන්න සෞභාග්‍ය සමෘද්ධි සතිය පැහැකිවුණු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මිත්‍රවරුනි, 1994 ආරම්භ වුණු සමෘද්ධි ව්‍යාපාරයට දැන් අවුරුදු 27ක් වෙනවා. එදා සමෘද්ධි ආරම්භ වුණේ අපේ රටේ දිළිඳු ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගන්නත්. හැබැයි එදා අපේක්ෂා කළ ප්‍රතිඵල තවමත් අපට ලැබුණද කියලා අපි ගැඹුරින් සොයලා බලන්න ඕන. එදා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරන විට ඒ තුලින් ආධාර ලැබපු අය අදටත් ඒ විදිහටම ආධාර ලැබනවා නම් අපි අපේක්ෂා ඉටු වෙලා නැහැ කියන එකයි ඒ තුලින් කියවෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මිත්‍රෝනි, සමෘද්ධිය ලබා දුන් පමණින් කවුරුවත් පෝසත් වෙන්නේ නැහැ. එයාට ආදායම් මාර්ගය සකසලා දීලා ඔවුන්ට නිසිමඟ පෙන්වලා දෙන්න උවමනයි. එදා මහින්ද චින්තනයෙන් සාමහින්ද චින්තනය ඉදිරි දැක්මෙන් අපි ඒ බව වඩා හොඳින් තේරුම් අරගෙන සමෘද්ධි ව්‍යාපාරයේම ශක්තිමත් කරන්න පියවර ගත්තා කියලා දමුණාසලට මතක ඇති. සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා යොමු කරලා ඒ අය නිපුණතා සපිරි ශ්‍රම බලකායක් බවට පත් කරන්නේ අපි උමනාව තිබුණේ අපි කරායි. ඒ තුළින් බොහෝ ව්‍යවසායකයන් බිහිකරන්න අපිට හැකි වුණායි කියලා අපි විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ අයට රජයේ සහ පෞද්ගලික අංශයේ පමණක් නෙවෙයි විදේශ රටවල රැකියාව සඳහාත් යොමු කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා බොහෝ පිරිසක් තවදුරටත් ආධාර හෝ දීමනා මත යැපෙන තත්ත්වයෙන් උදා ගන්නට අපට හැකි වුණා. අපි සමෘද්ධිය මත නැවතිලා හිටියේ නැහැ. අදත් අප විශ්වාස කරන්නේ එතනින් ඉදිරියට යන්න ඕන කියලා. සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිලාභ පළදායි පුරවැසියෙකු වගේම සතුටින් ජීවත් වෙන පවුලක් කියන සංකල්පය අපි ඉදිරියට ගෙනවිත් තියෙනවා. ඔස්සේ අංග සම්පූර්ණ ගෘහ නිවාසික ආර්ථිකයක් ඇති කරලා ගම්මාන වශයෙන් මේ ජනතාව සමෘද්ධිමත් කිරීම අපේ ආවරණය. සෞභාග්‍ය සතිය ආරම්භ කරමින් ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන්හි ආරම්භයත්
එවැගේම විවෘත කිරීමත් සිදු කරන්නට යෙදුණා. සෞභාග්‍ය සෙනෙහසේ නිවාස විවෘත කිරීම, සමෘද්ධි දිරියේ පියස නිවාස විවෘත කිරීම, එවැගේම සමෘද්ධි සිබ්දොර ශිෂ්‍යත්ව ප්‍රදානයන්, කාබනික පොහොර ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කිරීම, සනීප ආරක්ෂක පහසුකම් ලබා දීම, පරිගණක ජාලගත කළ සමෘද්ධි බැංකු ආරම්භ කිරීම ආදී කටයුතු සිදු කරන්නට යෙදුණා. එවැගේම මේ සඳහා ඒ පළාත්වල දේශපාලන අධිකාරී සහභාගීත්වය, දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්, සමෘද්ධි කළමනාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන නායකයින්, සමෘද්ධි පාලක මණ්ඩල සභාපතිවරුන් ප්‍රමුඛ ප්‍රජාව සහභාගී වුණා. දැන් ඒ දර්ශන පිළක්කටයි අප අවධානය යොමු කරන්නේ. සෞභාගයේ සෙනහස නිවාස හිමිකම්ලාවෙන් තමන්ගේ සතුට අපට මෙලෙස සබහන් කර සිටියා. අපිට අත්‍යවශ්‍ය වෙලාවක මගේ දරුවොත් එක්ක ඉන්න මට මේ නිවස ලබා දීපු එකට මගේ දරුවන් ඇතුළු මම ඒ මහත්ම මහත්මීන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ දරුවන්ට මට හිසර සෙවණක් ලබා දීලා මේ ලක්ෂ 6ක මුදලක් අපට ලබා දීලා මේ නිවස ඉදිකිරීමට ගොඩාක් මහන්සි වුණා. එසෙල්ලා අපිට ගොඩක් උදව් වුණා. රැයක් දවාලක් නැතුව නිතරම ඇවිල්ලා මේ නිවස හදාගන්න මගේ දරුවන්ට මටත් ඉන්න. ඒ නිසා මම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා මේ නිවස ඉදිකිරීමට මේ මුදල් ලබා දීලා මේ නිවස හදා ගැනීමට මට උදව් කරපු සියලුම දෙනාට. සෞභාග්‍ය සතිය තුල ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය නිලධාරීන්. මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ගල්පමුණ ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වෙනා හිටපු අපේ තුෂාරි මහත්මිය, එතුමියට දරුවෝ 4 දෙනෙක් ඉන්න, පුංචි දරුවෝ අධ්‍යාපනය ලැබන මට්ටමේ දරුවෝ 4 දෙනෙක් ඉන්න පවුල් ඒකකයක් සඳහා අපිට සමුද්ධි වැඩසටහන යටතේ අවස්ථාව ලැබුණා. ලක්ෂ 6ක මුදලක් වියදම් කරලා නිවසක් සම්පූර්ණ කළ ලබා දී මේ වැඩසටහන කරගෙන කරන්න. පසුගිය වර්ෂයේ අග භාගයේදී අපි මේ වැඩසටහන ආරම්භ කරේ. බොහොම කෙටි කාලයක් තුල විවිධ ගැටලු තියෙන කාල සීමාවක් වුණත් අපිට පුළුවන්කම ලැබුණා මේ පවුල් ඒකකයේ සහයෝගය වගේම අවට සමුද්ධි වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ප්‍රජාවගේ සහයෝගයත් ලබාගෙන ඉතාමත්ම සාර්ථකව ඒ නිවසේ කටයුතු අවසන් කරලා අද දවසේ නිවස ඒ පවුල් ඒකකයේ සඳහා බාර දීමේ කටයුතු සිද්ධ වුණා. ඇත්තටම මේ පුංචි දරුවෝ 4 දෙනෙක් ඉන්න පවුල් ඒකකයක් නිසා උන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යන වගේම උන්ගේ අනාගත කටයුතු සාර්ථක කරගන්න අපි හිතනවා. මේ රජයේ ලබා දීපු සෞභාග්‍ය දැක්ම වැඩසටහනටදී ලබා දීපු නිවාස ඒකකයක් හැටියට මේ නිවස ජනගත කරන්න අපිට අවස්ථාව ලැබීම ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන සමුද්ධි වැඩසටහන යටතේ අපි වාර්ෂිකව විශාල වැඩසටහන් ප්‍රමාණයක් වැඩ කොටසක් සිද්ධ කරන අසරණ වූ ප්‍රජාව වෙනුවෙන් එළබෙන 7 වෙනිදා දක්වා අපි ඉන්නේ සෞභාග්‍ය සතියේ. මේ සතිය තුල විවිධ වැඩසටහන් ලංකාව පුරාම ක්‍රියාත්මකයි. ඔබත් එහි කොටස් කරුවන් වෙන්නට ඇති. අපි සිළු දිනාම එක හුයකින් බැඳමින් එකට කටයුතු කිරීම හෙට දවසේ රටේ අනාගතය සමෘද්ධිමත් වීමට ඒ රොකුලක් බවට පරිවර්තනය වේවි. සෞභාග්‍ය සතියේ තවත් තොරතුරු එළබෙන සතියේදීත් අපි ඔබට කියන්නට පොරොන්දු වෙනවා. සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍රමූල්‍ය ස්වන් රැකේ හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ලබන ඉරිදාවෙත් අපි යලිමුණ ගහමු. ඔබට ප්‍රාර්ථනය නිරෝගී සමෘද්ධිමත් සතියක්.